මට මතකයි දැන් අවුරුදු 25කට පමණ ප්‍රථම මම මේ කොබේගෙන කියන ප්‍රදේශයේ මම නැති මහත් කිට්ටු දාන්නේ නැහැ කොබේගෙන කොයි කොලිය පිටිපැත්තේ ප්‍රසංගක සහභාගී වෙන රාත්‍රියේ මම වාහනේ පදවාගෙන ගියා මල්කාන්ති ඉස්සරහයි තියා මගේ ගෝලු දෙන්නේ පරපර ආසනේ වාඩිල හිටියා රාත්‍රියේ නැමෙද මම පොල්ලත්තක් මැදින් මගේ වාහනේ පදවාගෙන පාළු පොල්ලත්තක් ඒවල තොල් නැති මම දකිනවා කුඩා සාමනේනම කුලුවත්තක් පතුරගෙන වනවන තනින් වඩින පොල්ලත්ත මැද්දේ මම වාහන රස කරලා ඇහුවා අපේ හාදු කොහෙද වඩින්නේ පන්සලට මොකද පන්සලට මම අඳන්නවා මං පන්සල දුර නම් මගේ වාහනේ මං උපවාසය ඇරලා බලන්න නෑ නෑ මහත්තයාට යන්න පුළුවන් මං කිව්වා මේ මේ රාත්‍රියේ කොහෙද වැඩියේ අම්මා බලන්න ගියා අම්මට සනීමේ නැහැ කියලා අරින්ච උනා ටිකක් දුර අම්මා ඉන්නේ මං බස් එකේ ආවේ ඇවිල්ලා මේ යහන් දෙර්මන බස් එක තිබුණේ මේ පාරේ බස් යන්නේ නැහැ ඉතින් මං පයින්ම වඩිනවා මම හාඳුනේ කමක් නැහැ මං පන්සල් දුර නම් මට වඩාමන්න පුළුවන් නෑ මහත්තයා මං පයින් වඩින්නේ පයින් යන්න පුළුවන් මම කොහොමද බයින් එපා අහුරු බය වුණා දන්නේ නැහැ පොඩි නේ අවුරුදු 8ක 9ක තර මේ මම කොහොමද මං ආවල් එකේනා නැතු වඩින් මොකද මල්කාන්තිය පස්සේ ගෙටකට යවලා අපේ පොඩි හමුදුවන් වට පුළුවන්කම තිබුණා ඉසහස වඩම්මන් මගේ නම කිව්වා හාමුදුරේ ඇඳුවේ නැහැ දැන් මේ මේ කොබිගෙන ප්‍රදේශ හාමුදුරුවෝ නෙමෙයි කොළඹ ඉන්න අපේ ළමයි නුත් අපි අඳුරන්නේ නැහැ මේ කොබිගෙන යන්නේ අඳුරලා මෙන්න කිව්වේ දැන් අලුත් වාතාවරණ යනවා උඟා තරුණ තරුණියෝ අපි අඳුරන්නේ නැහැ අඳුරන්නේ කවුරු කියලා මම ප්‍රතිමං කියන්නම්. ඒකට හුඟක් උදාහරණ දෙනවා. කෙසේ වෙතත් මම කල්පනා කළා හාඳුරන්න කල් බැලක් නැහැ. මම මගේ ගම යනවා කියලා මං ගියා. මං කල්පනා කළා. බැද්දේ දුවන සරුංගලාගෙන බෝල ගහන්න. ගඟේ පීනන්න ආසාව තියෙන මේවා. කුඩා දරු දෙව දෙමාපියෝ හතර වර්ගයන් මන් දක්කන්න මහාන කරනවා කියලා මං අහලා තියෙනවා. එහෙම එකක් වෙන්න ඇති මේ අපි අමරෝ තෙවලා තියෙන. ඉතින් මං කල්පනා කළා මේකට හිතයක් ගන්න ඕන කියලා මේ පිළිබඳව මං අහලා තියෙන කතාව. හිත හිතා ගෙදර ගියා ගෙදර ගියාම පවුදා අපි ගෙදරට ආව දැන් නව ශ්‍රී ලාන්තේ පදිංචි වියත් ගීත රචකයෙක් වන පියාණන් විජේසුන්දර. මග පියා මෙන්න මම අදහස් ආවා ගීතයක් ලියන්න. හැබැයි අවසාන පදේ මගේ මොකද්ද අම්මේ අම්මා නිවන් දැක්කට පසු අම්මාගේ කිරිසුඳේ තියෙන මං එන්නම්. එතකොට හම්බුලා මතක් වෙනවා සිහි වෙනවා දැනෙනවා අම්මා නිවන් දැකගෙන අම්මත් නෑ නේද කියලා. ඒකේ තෙලියාගෙන ආවා පියානන්ද පවුදා. මම මේ ගීතය රූපයන් සස්සව සංකපද්ම වැඩ සටහනට ගායනා කළා. පසුව සිදි සංගීතය ගායන කළා. මේ ගීතයේ සුංගක් කැමති අපි හාමුදුරනේ කුඩා සාමනේ හාමුදුරුවෝ කැමති ගීයන්ට මේකින් ඇති වැඩක් නැහැනේ. අපේ කුඩා සාමනේ බරු මට හම්බෙලා කියන මහත්තයා අපිටත් ගීතයක් ගහලා තියෙනවානේ බොහොම ස්තුති මහත්තයා කියලා. එහෙනම් මේ සත්‍ය කතා මතක තියාගෙන මේ ගීතය අපි දැන් අහමු. ඉන්ද්‍රජාපයේක ජීවිතේ සමුගැන්ම වේදනාවකී ලොවේ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි සංගීතවේදියානිනි ඔබ නිවනින් නිවේවා. පුරුදු උනොහොමකට සිත ඈ ගේ දොර සෙල්ලම් පිටිය මතක් වන්නේ දන් බෝල් පියා කැලේ මැදින්
ළඟට සැරින් කරන්නම් හතර වරිගයම සංසාරි යන මේ ගමනේ චුත්‍රක්ෂෙල්ලම් කරලා එන්නද පුරුදුය හනුවන් කාශනේ එහෙම ගියත් ඒ අය පොරිසාදු කියා කියන විට වැඩ වැටිලා කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ වෙල්ලි පැනල්ලේ පැන නැටලා බූමලුවේ මල් සුවඳක පැතිරි අම්මා පෙව්කින් සුවඳ ගලා සුපුරුදු උණුහුමකට සිත ඇරි ගේදොර සෙල්ලම් පිටිය මතක් වන්නේ දම්බෝ විටියා කැලේ මැදින් එන්න හිතයි නොඹ ළඟට සැනින් වක්‍ර ටීවී යුගයේ සයිබර් අන්ධකාරය.